අයිබෝන් එක්ස්පෝස ලෝබල් පොලිටික්ස් වෙතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා කිහිපයක් ගැන පහුගිය ගෙවුණු සතියේ ජාත්‍යන්තර දේශපාලන ඇතුළත ලෝකෙ මොකද්ද වුනේ කියන කාරණා ඒතර තායිවානය සම්බන්ධයෙන් නැවත කතා බහ කරලා තියෙනවා චීනය චීනයේ මැදිහත් වීම චීනයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය වගේම තායිවානයත් නැත්නම් තායිවාන උන්ගේ යුද්ධ වියදම් වැඩි කිරීම කියන කාරණාවත් එක්ක ඒ වගේම ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා ගැන කතා වුණා ඕස්ට්‍රේලියාව ගැන කතා වුණා ඒ වගේම ඉරාන නැෂ්ටික් ගිවිසුම සහ සිද්ධ කිහිපයක් විශේෂයෙන්ම යුක්‍රේනයේ යුද්ධය පවතින යුද්ධය ගැන මේ කාරණාත් එක්ක අපි කතා කරන්න කරුණු කිහිපයක් තෝරාගත්තා කරුණු විශේෂයෙන්ම කරුණු තුනක් තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලගෙන නැත්නම් කාබුල් නුවර අල්ලගෙන අවුරුද්දක් ගෙවුණ පහුගිය සතියේ මේ තලිබාන් සංවිධානය මීට අවුරුදු 20කට කලින් නැත්නම් 90 දශකයේ 2000 දශකයේ මුල භාගයේදී ඔවුන් කාබුල් පාලනය කරා නැත්නම් ඇෆ්ගනිස්තානයේ පාලනය කරා ඔවුන් කාබුල් නුවර පහුගිය අවුරුද්දේ අල්ලා ගත්තාම ඔවුන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන එක අපි පරණ තලිබාන් සංවිධානය නොවන බවුන් කීවා. හැබැයි මේ කියන කාරණේ පහුගිය නැත්නම් ගෙවුණු අවුරුද්දේදී කොයිතරම් දුරට සත්‍යක්ද කියන කාරණේ ඇතිලා නැත්නම් ගැටළු සහගත තත්ත්වය ඇතිලා තියෙන විශේෂයෙන්ම කාන්තාවන්ට රැකියාවලින් ඉවත් කිරීම ගැහැණු දරුවන්ට පාසල් නැත්නම් අධ්‍යාපනය අහිමිවීම කියන කාරණා ගොඩක් එක්ක ඒ වගේම තාමත් මේ කියන කාරණත් එක්ක අෆ්ගනිස්තානයේ දරුණු ආර්ථික අර්බුදයක ඉන්න ඔවුන්ගේ ජනගහනය අඩකට වැඩි පිරිසක් කුසගින්නෙන් පෙළෙනවා නැත්නම් මන්දපෝෂණය කියන කාරණා සම්බන්ධයෙන් විශාල කතා බහක් ගැටළු සහගත තත්ත්වයක් ඇතිලා තියෙනවා විශේෂයෙන්ම අෆ්ගනිස්තානයේ දකුණු ආසියානු කලාපයේ අස්ථාවර රටක් කියන කාරණය පහුගිය සතියේ කතා වුණා විශේෂයෙන්ම ජාත්‍යන්තර දේශපාලනය තුළ ජාත්‍යන්තර දේශපාලන කලාපීය විශ්ලේෂකයෝ මේ සම්බන්ධයෙන් කතා බහ කරා ඒ වගේම අෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය අතරට පත් වුණාට පස්සේ කතා වෙච්ච දෙයක් තමයි සහ ජාත්‍යන්තරයෙන් විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටලින් ආපු කොන්දේසියක් තමයි තලිබාන් නැත්නම් අෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදීන්ගේ මුර නවාතැන් පොලක් වෙන්න ඉඩ දෙන්න එපා සහ අෆ්ගනිස්තානයේ කේන්ද්‍රකරණය ගනිමින් කලාපීය රටවලට තනික් රටවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමට ඉඩ නොදිය යුතු කියන කාරණේ. ඒ වගේම ත්‍රස්තවාදයට මුදල් සැපයීම කියන කාරණය ගැනත් ලොකු කතා බහක් වෙනවා. මේ කාරණය නිසාම අෆ්ගනිස්තානයේ තියෙන මහ බැංකුව තියෙන ඩොලර් බිලියන ගණනකට තවමත් අවහිර කරලා තියෙන්නේ මේ කාරණය නිසා විශේෂයෙන්ම ඇමරිකාව මේක සහ බටහිර රටවල මුදල් තියෙන ඩොලර් වලට වග කියන පාර්ශ්ව මේක අපි කියවොත් සරල භාෂාවෙන් ෆ්‍රීස් කරලා තියෙන්නේ කිසිම දෙයකට ගන්න විදිහක් නැතිකම. ඒතර තලිබාන් සංවිධානය මේ ඉල්ලීම කිහිපාරක්ම කරලා තිබ්බ මේ නවත පණවල තියෙන අවහිරතා අයින් කරන්න නැත්නම් ලිහිල් කරන්න කියන කාරණා. නමුත් මේ මුදල් ත්‍රස්තවාදයට මුදල් සැපීමක් වෙන්න පුළුවන් කියන කාරණය ගැන කතා බහක් තියෙන නිසා තාමත් මේ මුදල් කෙසේකටත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයක තමයි තියෙන්නේ නැත්නම් ෆ්‍රීස් කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ මාසෙ මුලදී අල්කඩා සංවිධාන නායක අල් සවාහරි නැත්නම් අයිමාන් අල් සවාහරි ඝාතනය කරන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු හිටියේ කාබුල් නුවර. ඉතින් මේ කාරණාත් ගැන විදේශ මාධ්‍ය සහ ජාත්‍යන්තර විශ්ලේෂකෝ විශේෂ අවධානයක් යොමු කරා. මොකද තලිබාන් සංවිධානයේ ත්‍රස්තවාදීන්ට නවතන් පොල අෆ්ගනිස්තානයේ නවතන් පොලක් වෙන්න ඉඩ නොදෙනවා කියන කාරණය ඇතුලේ අල්කඩා සංවිධානයේ නායකයා රටේ අගනුවර ආරක්ෂිතව සිටීම ගැන මේ කාරණාත් එක්ක ඇමරිකාව දීර්ඝ මෙහෙයුමකින් පස්සේ තොරතුරු එක්රස් කරලා උබුද්ධි තොරතුරු එක්රස් කරලා සහ මේක නිශ්චිතව තහවුරු කරගෙන තමයි මේ ඩ්‍රෝන් ප්‍රහාරය එල්ල කරා කියන කාරණය විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබ්බේ. ඉතින් මේ කාරණාත් එක්ක තලිබාන් සංවිධානය කොතරම් දුරට වෙනස් වෙලාද නැත්නම් තවමත් ත්‍රස්තවාදීන්ට නැත්නම් ත්‍රස්තවාදයට සහය දක්වනවා කියන කාරණය මේ චෝදනාව එල්ල තිබ්බා. ඒ වගේම කාන්තාවන් සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වුණා. මේට සති දෙකකට ආසන්න කාලයක් ඇතුළත කාන්තාවන්ගේ විරෝධතාවක් පැවතුණා. මේ විරෝධතාවට තලිබාන් ආරක්ෂකංශ වල මැදිහත් වීමක් සිද්ධ වුණා. මේ මැදිහත් වීම වගේම ඔවුන් වෙඩි තැබීමක් කරා. වෙඩි තැබීම ඔවුන් විරෝධතාවන් ඉරටෙඩි ඔළුවලට නැත්නම් හිස්වලට ඉහලින් වෙඩි තිබ්බා කියන පුවත තමයි විදේශ මාධ්‍ය වාර්තකයේ සාහිවල වීඩියෝ දර්ශනත් අපට දැක ගන්න ලැබුණා. Oh!
ඉතින් මේ කාන්තාව නිරෝධතා පළ කරලා තිබේ දේශපාලන සහභාගිත්වය නැත්නම් කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය මීට වඩා වැඩි වෙන්න ඕනේ කියන කාරණා. ඒ වගේම විදේශ මාධ්‍ය කීපයක්ම කාන්තාවන් සම්බන්ධයෙන් පුවත් වාර්තා කරලා තිබ්බ පහුගිය කාලේ රජ ආයතනවල හිටපු කාන්තාවන්ට රැකියා හිමිවීම, දරුවන්ට පාසල් අධ්‍යාපනය හිමිවීම කියන කාරණා ගොඩක් කතා බහ කරලා තිබ්බා. මේ කියන කාරණා තමයි තිබ්බේ. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකවෝ කියපු කාරණා තමයි ඇෆ්ගනිස්තානයේ යම් දුරකට ස්ථාවර කරන්න නම් තලිබන් සමඟ දැන් නොසලකා හැරීම නොකළ යුත්තක්, නැත්නම් ඔවුන් සමඟ පුළුවන් පැතිවලින් නැත්නම් ඔවුන් සමඟ කතා බහ කරලා කරන්න පුළුවන් දේවල් වලින් ස්ථාවරත්වයක් ඇති කිරීම. මොකද ඒක ඇෆ්ගනිස්තානයේ ජනතාවට ලොකු පිටිවහලක් නැත්නම් ලොකු උදව්වක් වේවි කියන කාරණේ. මේ කියන කාරණයක් කතා බහ ලක්ුණා තලිබන් සංවිධානය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ සම්බන්ධයෙන්. පිරාණ බලමු අපේ දකුණු ආසියානු කලාපය අසල සි රටවල් දෙකක් ඔවුන්ගේ නිදහස් දින ඉදිරිය තිබ අපි මීට පෙර ඉගෙන සාකච්ඡා කරා වීඩියෝකින්. එතකොට මේ කාරණේදී පාකිස්තානය ගත්තොත් පාකිස්තානයේ දැවැන්ත මූල්‍ය අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාව නැත්නම් අපේ රටට සමාන ආර්ථික අර්බුදක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. කෙසේ නමුත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලත් සමග එකඟතාවක් ඇති කරගෙන ඔවුන්ට ලැබෙන සතියේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලෙන් ණය පැකේජයක් මුදල් ප්‍රමාණයක් ලැබෙවි කියන කාරණය පාකිස්තාන මාධ්‍ය වගේම විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. මේත් එක්කම ශබාස් සරීෆ් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා අපිට නායෂ්ටික බලවතෙක් වෙන්න පුළුවන්, අපේ ආර්ථික බලවතෙක් වෙන්න ඕනේ කියන කාරණේ. ඒතකොට මේත් එක්කම ඉන්දියාව ගැන කතා බහ ලකුණා. ඉන්දියාව කොහොමද ආර්ථික බලවතෙක් වෙන්නේ අපිට මොන නිසා මේ වගේ සංසන්දන විදේශ මාධ්‍යවල අපිට දැක ගන්න ලැබුණා. මේ කාරණත් එක්ක ඉන්දියා අග්‍රාමාත්‍යවරයාත් නිදහස් දිනේදී කතා කළා. සුපුරුදු පරිදි අග්‍රාමාත්‍යවරයා නැත්නම් රාජ්‍ය නායකයෝ මේ කතාව කරනවා නිදහස් දිනේදී. ඔහු කතා කරේ අවුරුදු 25කින් අපි සංවර්ධිත රටක් බවට පත් වෙනවා කියන එක සහ බලවතෙක් නැත්නම් ආර්ථික බලවතෙක් වෙන වීම ගැන. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණ කිහිප රසම් ඉන්දියානු මාධ්‍යවල අපිට දැක ගන්න ලැබුණා. මේත් එක්කම පලස්තීනයේ ඊශ්‍රායලයේ ගාසා තීරුව බටහිර වෙන විශාල කතා බහක් පවගේ සතියේ සති කිහිපෙම අපිට ලැබුණා. සහ ඊජිප්තුවේ මැදිහත්වීමෙන් සටන් නිරමා ප්‍රකාශයට පත් කරන මේ තත්ත්වයේ මැද්දේ ජෙරුසලමේ පැරණි නගරයේදී වෙඩි තැබීමක් සිද්ධ වුණා. මේකෙන් ඇමරිකානු ඌරවැසියන් 5 දෙනෙකු ඇතුළු 8 දෙනෙක් තුවාල ලැබුවා. සහ මේ වෙඩි ප්‍රහාර එල්ල කරලා තිබ්බේ ඊශ්‍රායලයේ පුරවැසිභාවයේ තියෙන පලස්තීන වැසියෙකු බව ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. මේකත් එක්කම ගාසා තීරය සම්බන්ධයෙන් තාමත් දැඩි කතා බහක් තියෙනවා. මේ පහුගිය සති කිහිප ඇතුළතදී මේක අපිට සාමාන්‍යයෙන් නිරන්තරයෙන් දේශපාලන ජාත්‍යන්තර දේශපාලන බලද්දී අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් ජාත්‍යන්තර කරලියේ උණුසුම් පුවත්මවන හැමදෙසෙම පුවත්මවන කලාපය මැද පෙරදිග කියන්නේ විශේෂයෙන්ම ගාසා තීරයේ පලස්තීනයේ බටහිර යුර ඊශ්‍රායලයේ නිරන්තරයෙන් පුවත්මවන. හැබැයි මේක උණුසුම් වෙනවා අවුරුද්දකට කීප සැරයක් මේ ඇති වෙන ගැටුම් හේතුවෙන්. ඒ වගේම ගෙවුණු සතියේදී කෙන්නාවේ මැතිවරණය පැවැත්තුණා. මැතිවරණයේදී නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කර විලියම් රූටෝ ජයග්‍රහණය කරපු බව ඒ රටේ කෙන්නාවේ මැතිවරණ කොමිසම නිවේදනය කරා. හැබැයි මේ ඡන්දය ගණන් කිරීම ටිකක් දීර්ඝ කාලිනුම සිද්ධ වුණා. ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් රටවල් කීපයකම නායකයෝ ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ කෙන්යානු ජනාධිපතිව නැත්නම් තේරිපත් වෙච්ච ජනාධිපති විලියම් රූටෝට සුබපැතුම් නැක කළා තිබා. කොහොම නමුත් ඔහුගේ ප්‍රතිවාදී වුණේ රයිලා ඔඩින්ගා මේ ප්‍රතිඵල නිකුත් වෙන්න කලින් ඔහු මේ ප්‍රතිඵල පිළිගන්නේ නැහැ කියන කාරණය ප්‍රකාශ කරලා තිබ්බා. මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් විලියම් රූටෝට 51% කුත් ඔඩින්ගාට 49% කුත් ලැබිලා තිබ්බා. මේ කාරණා තමයි අපි තෝරාගත්තේ ජාත්‍යන්තර දේශපාලනයේ මොකද වුනේ කියන කාරණේත් එක්ක ගෙවුණු සතියේදී. සහ පාකිස්තානයේ සම්බන්ධයෙන් නැවතවරක් කතා බහ ඇති වෙලා තිනවා දේශපාලනික ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් නැත්නම් මේ ගැන වාර්තා වෙනවා. ඒ වගේම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වත්මන් ඩෙමොක්‍රටික් පාලනය ඔහු ලුහු බඳිනවා නැත්නම් ඔහු පන්නා යනවා කියන කාරණේ සහ ඔහුට යම් ජනප්‍රසාදයක් ඇතිවීම කියන කාරණේ. ඒ වගේම ඇමරිකාවේ මැතිවරණය නැත්නම් මහ මැතිවරණය මිඩ් ටර්ම් ඉලෙක්ෂන්ස් නැත්නම් අපි කියනවා මධ්‍ය මැතිවරණය පැවැත්වෙන තියෙනවා නොවැම්බර් මාසයේදී. මේ කාරණත් එක්ක ඒ වගේම ඉරානය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉරාන් නැස්ටික් ගිවුස් සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා. ඒ වගේම යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් අපි මීට කලින් වීඩියෝ වලත් කතා බහ කරා. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගෝලීය තෙල් මිල ගණන් ගෑස් සැපයුම තිරිඟු පිට කියන කාරණා. ඒ වගේම පහුගිය කාලේ නාස්තික බලාගාර නැත්නම් මේ අවට තියෙන නාස්තික බලාගාර සම්බන්ධයෙන් කතා බහක් තියෙනවා. අපි බලමු ඉදිරියේදී ලෝක දේශපාලනයේ වඩාත් උණුසුම ප්‍රවෘත්ති මොනවාද කියලා. අපි ඉදිරියේදී හමු වෙමු. ස්තුතියි.